තෙරුවන් සරණයි සියලුම දෙනාට විනය පිටකයේ අලලා සිදු කරන විනය කරුණු විවරණය කරන දහම් සාකච්ඡාව විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත දවසේත් ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත කියලා කිව්වහම මේ වෙන විට වැඩසටහන නරඹන විශාල සංඛ්‍යාවක් ඉන්නවා විශාල සදහැවතුන් පිරිසක් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා විනය පිටකයේ තිබෙන විනය කරුණු පිළිබඳව නිරවුල්ව සහ එකින් එක පිළිවෙලින් විවරණය කරමින් විනය පිටකයේ සමාජගත කිරීම සහ ඒ පිළිබඳ සමාජයේ අවබෝධය දැනුම වඩා වඩාත් වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් ආරම්භ කළ වැඩසටහනක් විදිහටයි විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත අපිට හඳුන්වා දෙනට හැකියාවක් තිබෙන්නේ මේ වන විට විනය පිටකයේ විනය ශික්ෂාපද හතරක් විවරණය කරමින් ඉදිරියට පැමිණි මෙම වැඩසටහන තුල දවසේ අපි හතරවන ශික්ෂාපදයේ තවත් එක් සුවිශේෂී කරුණු කාරණා කිහිපයක් පිළිබඳව පින්වත් ස්වාමින් වහන්සේ සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආරාධනා පිළිඅරගෙන අදත් මෙම අවස්ථාවට වැඩමවා වදාළ අතිගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පාද නමස්කාර කරමින් වැඩසටහන ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරාම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි විද්‍යාවේදී මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ තමයි අදත් පුරුදු විදියටම මේ දහම් කතිකාවත මෙහෙයීම සඳහා අපේ ආරාධනා පිළි අරගෙන අපත් සමග මේ වැඩසටහන පවත්වන ස්ථානයට වැඩම කර තිබෙන්නේ. එමනම් පින්න ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමින් අපි අද දවසේ ආරම්භ කරමු විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත විනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ දහම් කතිකාවත අදත් පින්වත් ස්වාමින් වහන්සේ සමග දහම් කරුණ විනය පිටකයේ විනය ශික්ෂාපද සම්බන්ධ දහම් කරුණ විවරණය කිරීම ආරම්භ කරන්න අපි අවස්ථාව සලසා ගන්නවා අපේ ආරාධනා පිළි අරගෙන පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝ කාලයක් පුරාවට අප කෙරෙහි අනුකම්පාවෙන් අඛණ්ඩව මේ වැඩසටහන සඳහා වැඩම කරන බවත් පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කළ යුතුයි කොතරම් කරුණ රාජකාරිය දිලා තිබුණත් කොතරම් කාර්යබහුල තත්වයක් හිටියත් පින්වත් ස්වාමින් වහන්සේ අපේ ආරාධනාව පිළි අරගෙන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම වෙනුවෙන් අරමුණු කරගෙන මේ වැඩසටහනට වැඩම කරනවා. ඉතින් අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්ස ආරාම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමින් අපි අදත් වැඩසටහන සඳහා ආශිර්වාදය ලබා ගත්තා. ඔබ දන්නවා දීර්ඝ කාලයක් පුරාවට අකණ්ඩ වැඩසටහන් මාලාවක් විදිහට තමයි විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණ වැඩසටහන අපි ඔබ වෙත ගෙනෙන්නේ. වසරකට වඩා වැඩි කාල සීමාවක් පුරාවට මේ වැඩසටහන මේ තරම් සාර්ථකව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හිත පුන සිතසුව පිණිස සහ ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම අරමුණු කරගෙන ඔබ වෙත ගෙනෙන අවස්ථාව ලැබුණේ මේ සඳහා ලබා දෙන සදහැවත් දායක පින්වතුන් නිසාමයි. ඉතින් අද දවසේ දායකත්වයේ ලබා දෙන පින්වතුන් පිළිබඳව සිහිපත් කරමින් අපි වැඩසටහන සඳහා ප්‍රවේශයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. චම්පිකා දෙල්පාගොඩ මහත්මිය සහ නේත්‍රා දියණිය විසින් තමයි හද වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දී තිබෙන්නේ. චම්පිකා දෙල්පාගොඩ මහත්මියගේ සහ නේත්‍රා දියණියගේ සුපින්වත් අපේක්ෂාව
අරමුණ වී තිබෙන්නේ විපුල නිශාන්ත සෝමරත්න මහතාගේ තෙමස් පූර්ණ පින්කම සඳහා පුණ්‍ය අනුමෝදනා සිදු කිරීමත් ඒ වගේම විමලා දෙල්පාගොඩ මව සෝමාවති වෙල්ලක්කට්ටු මව නන්දා දසනායක මෙනවිය ඉන්ද්‍රාණි දසනායක මෙනවිය සහ නේත්‍රා දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳව සිහිපත් කරමින් විශේෂයෙන්ම විමලා දෙල්පාගොඩ මව සෝමාවති වෙල්ලක්කට්ටු මව නන්දා දසනායක මෙනවිය ඉන්ද්‍රාණි දසනායක මෙනවිය යන පිරිසට සෙත් ප්‍රාර්ථනා කිරීමත් නේත්‍රා දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිදුක් වේවා නිරෝගී වේවා සහ සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් පැවතේවා කියන සුපින්වත් අපේක්ෂාවෙන් යුතුවයි අද දවසේ විනය නම් බුද්ධ ශාසන සායු විනය සම්වර්ණා දහම් කතිකාර්ථ සඳහාවෙන් අපිට මේ අවස්ථාවේදී දායකත්වේ ලබා දී තිබෙන්නේ. අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව වෙත යමු වෙමු. පින්වත් ස්වාමින් වහන්සේ අපිට මේ වන විට විවරණය කරමින් සිටින්නේ සිව්වෙනි ශික්ෂාපදය. තමන් වෙත එළඹ නොමැති උත්තරීතර මනුෂ්‍ය ධර්මතාවයන් තමන් වෙත එළඹ තිබෙනවායයි ප්‍රකාශ කිරීම. භික්ෂූන් වහන්සේ නමකට උපසපන් භික්ෂූන් වහන්සේ නමකට පරාජිකා ඇබතට පත්වීමට හේතු වන කාරණාවක්ය කියන සිදුවිය මුල් කරගෙන තමයි සිවෙන ශික්ෂාපදයේ පින්වත් ස්වාමින් වහන්සේ පිළිවෙලින් ඉවරණ කරගෙන යන්නේ. එතකොට පින්වත් ස්වාමින් වහන්සේ පැහැදිලි කරන ආකාරයට තථාගතයන් වහන්සේ හැම ශික්ෂාපදයක්ම අවසානයේ මිනිශ්චිත වස්තුන් විවිධ සිද්ධීන් ගෙනහැර පාමින් ශික්ෂාපදය තවදුරටත් නිරවුල් කර දීමක් සහ ශික්ෂාපදය තුල පරාජිකා ඇවතට පත්වීමට ඉඩ තිබෙන අවස්ථාවන් පිළිබඳ කාගේ හරි කෙනෙක් තුල ඇතිවියයි ගැටලු निराකරණය කරගන්න අවස්ථාව සකසා තිබෙනවා. ඒ නිසා තමයි මම පෙර වැඩසටහන සඳහන් කළා වගේම මිනිශ්චිත වස්තු පිළිබඳව ත්‍රිපිටකයේ විනය පිටකයේ සඳහන් වෙන වෙනම කරුණු කාරණා තථාගතයන් වහන්සේ මීට වසර 2500කට පෙර ආතුව දේශනා කරන්නට යෙදුනා නූතන කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳව අපි අද සාකච්ඡා කළාට එහි ප්‍රවේශයන් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුළ කොයිතරම් අපට උකහා ගන්න තිබෙනවාද කියන කාරණාව ඉතා පැහැදිලිව මේ කාරණාත් එක්ක අපිට ඉස්මතු කරගන්න හැකියාවක් තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මීට පෙර වැඩසටහනේදී සඳහන් කළා මිනිශ්චිත වස්තුන් රාශියක් සිවෙන ශික්ෂා පදයේ සහ සම්බන්ධ කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනාය කියන කාරණාවත් එයින් කිහිපයක් පමණයි පෙර වැඩසටහනදී ඔබ වහන්සේ පැහැදිලි කර යෙදුනේ වගේම ඉතිරි කරුණු කාරණා අද දවසේ වැඩසටහනේදී ඉදිරි වැඩසටහන්වලදී පැහැදිලි කරන්න අපේක්ෂා කරන බවත් ඉතින් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අපි එහෙමනම් ගිය සතියේ නතර කරපු තැන ඉඳලා මිනිශ්චිත වස්තුන් පිළිබඳව කතා බහ ඉදිරියට පවත්වාගෙන යමු. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම විනයනාම් බුදු සාසනස් ආයු විනය සංවන්නා දහම් කතිකාවත විනය පිටකේ මුලපටන් විවරණය කරන වැඩසටහනක් වශයෙන් අපි වර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ අපි විනය පිටකේ පළවෙනි පොත් වහන්සේ පැහැදිලි කරගෙන එන්නේ විස්තර කරගෙන එන්නේ. ඒ අතරේ පළවෙනි පරාජික පාලි පොත් වහන්සේගේ එන පරාජික සිල්පද හතරක් තිබෙනවා. ඒ අතරේ හතරවෙනි පරාජික සිල්පදේ අපි ඒ සිල්පදේ සාකච්ඡා කළ යුතු ශික්ෂාපද පැනවීම කොටස් සියල්ල හමාර කරලා ඒ පිළිබඳ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලයේදී ඇතිවෙච්ච නොයෙක් නොයෙක් අවස්ථාවන් ගෙනහැර පාමින් ඒ අවස්ථාවන් වලදී භාග්‍යතුන් වහන්සේ යම් යම් විනිශ්චයන් ඉදිරිපත් කළපු ආකාරය තමයි අපි සාකච්ඡා කරගෙන එන්නේ. ඒවට අපි කියන විනිශ්චිත වස්තු එහෙම නැත්නම් විනීත වස්තු කියලා. විනිශ්චිත වස්තු 60ක් පමණ මේ හතරවෙනි පරාජික සිල්පදයට අදාළව භාග්‍යතුන් වහන්සේ විනිශ්චය කරපු ආකාරයන් මේ සිල්පදේ අපිට මුණගැහෙනවා. ඒ අතර අපි 10ක් පසුගිය වැඩසටහනදී සාකච්ඡා කරන්න යෙදුනා. ශික්ෂාපදය පිළිබඳ න්‍යායාත්මක කරුණු රාශියක් හෙළිදරව් කෙරෙන ශික්ෂාපදයේ ඇවතට පත්වීමේ ප්‍රායෝගිකත්වය ස්ථාපිත කෙරෙන ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කෙරෙන
කොටසක් වශයෙන් මේ විනීත වස්තු කියන කොටස ඊටම වැදගත් වෙන්නේ. ඒ අතරේ විනීත වස්තු 10ක් අපි සාකච්ඡා කරන්න තිබුණා. 11 වෙනි විනීත වස්තු සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ වැඩ සිටින කාලේ එක්තරා භික්ෂුවක් රහසිගතව වෙනත් භික්ෂුවකට ඉදිරියේ කරන ප්‍රකාශයක් විදිහට නෙවෙයි රහසිගතව තමන් රහත් භාවය තමන් අරහත්වේ සාක්ෂාත් කරගත් භාවය රහසිගතව ප්‍රකාශ කරනවා. එතනදී සඳහන් කරනවා සිතෙන් සිතීමක් විතරක් නොවේ රහසිගතව කරන ප්‍රකාශයක්. දැන් අපි මෙතනදී කාරණයක් මතක් කර දිය යුතුයි. මේ හතරවෙනි පරාජික සිල්පදයේ ඇවතටපත් වෙන්නේ අතරම උතුරු මිනිස්දම් ප්‍රකාශ කිරීම තවත් යම්කිසි මිනිසෙක් සමීපයේ යම්කිසි පුද්ගලයෙක් සමීපයේ කරන උතුරු මිනිස්දම් ප්‍රකාශ කිරීමකදී එමෙ නැතුව තමන් හුදෙක් තමන් එක්ක කරන රහසිගතව කරන ප්‍රකාශයක් මම කිසිම කෙනෙක් නැති අවස්ථාවක රහසිගතව මම ප්‍රකාශයක් කරනවා. එබඳු ප්‍රකාශයකින් පරාජිකවතරපත් වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් සිතෙන් සිතීමකින් පමණක් පරාජිකවතරපත් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. එක්තරා භික්ෂුවක් රහසිගතව තමන්ටම කියා ගැනීමක් විදිහට රහසිගතව මම අරහත්වේ සාක්ෂාත් කරගත්තානේ කියලා ප්‍රකාශයටපත් කරනවා. මේක අහගෙන ඉන්නවා පරසිත දන්නා භික්ෂුවක්. පරසිත දන්නා භික්ෂුවක් මේක අහගෙන ඉඳලා උන්වහන්සේ දැනගන්නවා නෑ මේ භික්ෂුව අරහත්වෙටපත් වෙලා නැහැ. ඒ නිසා ඒ භික්ෂුවට කතා කරලා කියනවා මා අවසෝ ඒව රූපං අභනි. ඇවැත්නි එබඳු දෙයක් කියන්න එපා. නත්තේසෝතු ඉහං. නුඹට එබඳු අරහත්වයක් එබඳු මගඵලලාභී භාවයක් නුඹට නැහැ කියලා කියනවා. මේ අවස්ථාවේදී ඒ රහසිගතව මේ ප්‍රකාශ සිදු කළ භික්ෂුවට කුකුසක් ඇති වෙනවා තමයි පරාජිකවතරපත් වුණාද කියන කුකුස. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා අහනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා අනාපත්ති බිකු පරාජිකස්ස ආපති දුක්කටස්ස. භික්ෂුව නුඹ පරාජිකවතරපත් වෙන්නේ නැහැ. නුඹ තවත් මිනිස්සෙක් ඉදිරියේ තවත් පුද්ගලයෙක් ඉදිරියේ Tamange මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයක් සිද්ධ නොකළ නිසා ඇවතටපත් වෙන්නේ නැහැ. තමන් රහසිගතව තමන්ටම කියා ගැනීමක් රහසිගතව ප්‍රකාශ කිරීමක් කරේ. නමුත් එබඳු රහසිගතව නමුත් තමන් මුසාවාදයක් ප්‍රකාශ කිරීම වැරදි. ඒ නිසා ඒ තුලින් ඉතා කුඩා ඇවතක් සිදු වෙනවා, දුකුලා ඇවතක් සිදු වෙනවා, පරාජිකවපත් වෙන්නේ නැහැ කියන කාරණය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව එතනදී අපිට ස්ථාපිත වෙන න්‍යායාත්මක කරුණ තමයි මේ සතරවෙනි පරාජිකාවේ කෙරෙන උත්තරී මනුෂ්‍ය ධර්ම තමන් වෙත විද්‍යමාන නොවන උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම කියන කාරණය තවත් මනුෂ්‍ය ජාතික පුද්ගලයෙක් සමීපයේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ. බුද්ධික අපි පළවෙනි පරාජිකා සිල්පදීදී සාකච්ඡා කරා මතකනම් මේ ශික්ෂා ප්‍රත්‍යක්ඛ්‍යානය කියලා කාරණයක් උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීම කියන එක. එතනදී අපි සඳහන් කරන්න තියෙන උපසම්පදාව ප්‍රතික්ෂේප කරන්ද කරුණු කිහිපයක් සම්පාදනය වෙන්න ඕනේ. ඒ අතරේ වැදගත්ම කාරණයක් තමයි අපි මේ වචනයෙන් කරන ප්‍රකාශ කිරීමක් වෙන්න ඕනේ කියලා. වචනයෙන් මේ ප්‍රකාශ කිරීමක් වශයෙන් අතරම අපි ප්‍රකාශ කරන්න ඕනේ මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා යනාදී වශයෙන් මේ අදාළ වචන සමුදායක් තිබුණා. ඒ පද යම් කිසි පදයක් අරගෙන ප්‍රකාශ කරන්න ඕනේ. මෙන්න මේ වාගේම තමයි මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම කියන කාරණේත් ඇත්තටම යම්කිසි මනුෂ්‍ය ජාතික පුද්ගලයෙක් සමීපයේ අපි වචනෙන් කරන ප්‍රකාශ කිරීමක් විදිහටයි මේක කරන්න ඕනේ. එහෙම නැතු මම රහසිගතව මගේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් මට මා වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා ප්‍රකාශ කරාට ඒබඳු ප්‍රකාශ කිරීමකින් අපිට ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ, පරාජිකවතරපත් වෙන්නේ නැහැ. ඒක තවත් මිනිස්සෙක් සමීපයේ ප්‍රකාශ කරපු නැති දෙයක් නිසා. ඒතර ඒ නිසා ඒ න්‍යාය අපිට මෙතනදී හෙළිදරව් වෙනවා. මේ රහසිගතව උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීමේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරාජිකවතරපත් වෙන්නේ නැහැ. නමුත් රහසිගතව නමුත් කරපු ප්‍රකාශයක් නිසා දුකුලාවතකටපත් වෙනවා කියලා. මේ වාගේ තැනකදී ඇත්තටම අපි සම්පජාන මුසාවාදයක් එහෙම නැත්නම් දැන දැන බොරු කීමක් සිදු වෙන ආකාරයත් දැනගන්න ඕනේ. මොකද මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම මුසාවාදයක් වශයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් ප්‍රකාශ කරන්නේ. දැන දැන බොරු කීම එහෙම නැත්නම් සම්පජාන මුසාවාදය කියන එක ඇත්තටම අපිට කයින් හෝ වචනයෙන් තවත් පුද්ගලයෙක් සමීපේ තවත් පුද්ගලයෙක් වෙත කරන ප්‍රකාශයක් විදිහට තමයි සිද්ධ වෙන්නේ.
එතකොට අපි කයෙන් වෙන්න පුළුවන් වචනෙන් වෙන්න පුළුවන් කයෙන් කියන්නේ අපිට යම් ලිපියක් ලියලා එහෙම නැත්නම් යම් හස්ත මුද්‍රා ආදියකින් තවත් කෙනෙකුට කරන ප්‍රකාශයක් වශයෙන් සම්පජාන මුසාවාදී සිද්ධ වෙන්න පුළුවන්. ඒතර වචනේනොත් සම්පජාන මුසාවාදී සිද්ධ වෙන්න පුළුවන් අපි වචනෙන් ප්‍රකාශ කිරීම වශයෙන්. නමුත් මෙතනදී වැදගත් වෙන දෙයක් තමයි ඒ සම්පජාන මුසාවාදී කියන එක තවත් කෙනෙක් තවත් පුද්ගලයෙක් වෙත කරන sannivedanaya කියන එක. දැන් රහසිගතව යමක් යමක් ප්‍රකාශ කරනවා නම් ඒ රහසිගතව කරන ප්‍රකාශයේදී sannivedanayak සිද්ධ වෙන්නේ නැහැ. ඒ sannivedanaya සිද්ධ වෙන්නේ නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ එතනදී ඒක පරාජික අවතක් සිදු නොවන භාවයට සඳහන් කරන්නේ. ඒ වගේ අවස්ථාවකදී දැන් මේ විනීත වස්තුවේ සඳහන් කෙරෙන්නේ පරසිද්ධාන්නා වික්ෂුවක් තමයි මේක අහගෙන ඉන්නේ. මේ සිදු කරන ප්‍රකාශය අහගෙන ඉඳලා ඒ පරසිද්ධාන්නා වික්ෂුව සඳහන් කරන්නේ ඔබ වහන්සේ ඔය කියන කාරණේ වැරදි. ඔබ වහන්සේ අරහත්වයට පත් වෙලා නැහැ කියලා. නමුත් ඒ පරසිද්ධාන්නා වික්ෂුව අරමුණු කරගෙන කරපු මුසාවාද ප්‍රකාශ කිරීමක් නොවන නිසා අර ප්‍රකාශ කරපු වික්ෂුව පරාජිකවතින් මිදෙනවා. නමුත් අපි යම්කිසි අවස්ථාවකදී ප්‍රකාශයක් කරන්න යම් කෙනෙක් අරමුණු කරගෙන නම් ඒ අහගෙන ඉන්න කෙනෙකුට ඇහෙන්න අරමුණු කරගෙන අපි ප්‍රකාශයක් කරනවා නම් අපි තුමු සමහර ලාවට Taman ළඟ නැති වුණත් දුරින් ඉන්න කෙනෙක් අරමුණු කරගෙන ඒ දුරින් ඉන්න කෙනා වෙත Taman තුල නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙන බව ප්‍රකාශපත් කරනවා නම් ඒ ප්‍රකාශයට පත් කිරීමේදී මේ පරාජිකවතට පත් වෙනවා. එතකොට ඒ නිසා වර්තමානයේ අපි ගත්තොත් ධර්මදේශනා ආදී සිදු කරද්දී සමහර වෙලාවට ශ්‍රවණය කරන පුද්ගලයා මේ මොහොතේ ළඟ නැතත් සමහර වෙලාවට තාක්ෂණයේ ඔස්සේ අපි මාර්ගගත ක්‍රමවලට කරන ප්‍රකාශයකදී උනත් භික්ෂුවක් තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා දුර සිටින කෙනෙකුට යම් විදිහකට ප්‍රකාශයට පත් කරනවා නම් ඒ ප්‍රකාශයට පත් කිරීමේදී ඒ භික්ෂුව පරාජික අවතර පත් වෙනවා. ඒ තමන් යම් කෙනෙක් ශ්‍රවණය කරන කෙනෙක් වෙත කරන ප්‍රකාශයක් නම් සිද්ධ කරන්නේ. ඉතින් මෙතනදී සඳහන් කරන්නේ නිසා රහසිගතව කරන ප්‍රකාශයක් රහසිගතව තමන් තමන්ටම කරන ප්‍රකාශයක් විදිහට මේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීමක් සිද්ධ කරන්නේ. එබඳු ප්‍රකාශ කිරීමකදී පරාජික අවතර පත් වෙන්නේ නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දුකුල අවතක් තමයි සිදු වෙන්නේ කියලා. ඊළඟ විනීත වස්තු සඳහන් කරන්නේ මේ විදිහටම තවත් වික්ෂුවක් රහසිගත උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයක් කරනවා. ඒක අහගෙන ඉන්නවා දෙවිවරු අහගෙන ඉඳලා කියනවා ඔබ වහන්සේට එබඳු දෙයක් නැහැ ඒ නිසා එහෙම කියන්න එපා කියලා. එතනදිත් කුකුසක් ඇතුළේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසනකොට භාග්‍යතුන් වහන්සේ පරාජික අවතක් වෙන්නේ නැහැ. නමුත් දුකුල අවතක් වෙනවා කියලා දේශනා කරනවා. 13 වෙනි විනීත වස්තු සඳහන් කරන්නේ එක්තරා වික්ෂුවක් එක්තරා උපාසක කෙනෙකුට සඳහන් කරනවා යෝ ආවුසෝ තුයිහං විහාරේ වසති. ඇවැත්නි ඔබගේ විහාරයේ ඔබ හදලා දුන්නු සේනාසනයේ කුටියේ යම් භික්ෂුවක් වාසය කරනවද ඒ භික්ෂුව රහත් කියලා සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී මේ භික්ෂුව තමන් අරමුණු කරගෙන නමුත් තමන්ව ඍජුව දක්වමින් මම අරහත් කියන කාරණේ ප්‍රකාශ කරන්නේ නැතුව ව්‍යංගයෙන් ප්‍රකාශයක් කරනවා නුඹ හදලා දුන්නු කුටිය වාසය කරන කෙනා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. එබඳු ආකාරයකින් යම් භික්ෂුවක් තමන්ව ඍජුවම දක්වන්නේ නැතුව ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමක් වෙන කරුණක් දැක්වීමක් විදිහට කරන ප්‍රකාශ කිරීමක් නම් කරන්නේ එබඳු අවස්ථාවකදීත් පරාජික අවතාරයට පත් වෙන්නේ නැහැ. නමුත් එතනදී මහත් අවතක් සිදු වෙනවා. පරාජික නොවන තුලසි අවතක් සිදු වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාපත්‍ති වික්ඛු පරාජිකස් ආපත්‍ති තුල්ලච්ඡස්. ඒ නිසා සඳහන් කරේ එතනදී තමන් වහන්සේ රහත් කියලා මම රහත් කියලා කරන ප්‍රකාශයක් නෙවෙයි. සඳහන් කරේ යම් භික්ෂුවක් නොබ හදලා දුන්නු විහාරේ නොබ හදලා දුන්නු කුටියේ සේනාසනේ වාසය කරනවද ඒ භික්ෂුව රහත් කියලා. ඒතර එතනදී අරමුණු කරේ තමන් තමයි. නමුත් ඍජුවම මම රහත් කියන ප්‍රකාශය නොකළ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතනදී පරාජික අවතරපත් වෙන්නේ නැහැ. නමුත් තුලසීවතකට පත් වෙනවා කියන කාරණේ සඳහන් කරනවා. ඒ වගේම ඊළඟ අපට විනීත වස්තුවක් මුණ ගැහෙනවා. එක්තරා උපාසක මහත්මයෙකුට භික්ෂුවක් සඳහන් කරනවා මේ කලින් සඳහන් කරපු සිදුවීමට බොහෝ සෙයින් සමාන සිදුවීම් කිහිපයක් මේ විදිහට අපිට මුණ ගැහෙනවා. එකක් තමයි සඳහන් කරනවා එක්තරා උපාසක මහත්මයෙකුට කියනවා උපාසකය නුඹ යම් භික්ෂුවකට චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයෙන් උපස්ථාන කරනවා නම් ආන්න ඒ උපස්ථාන ලබන භික්ෂුව රහත් කියලා කියනවා.
එතකොට ඒ උපාසක මහත්මයා මේ භික්ෂුවට ඇත්තටම එවැනි උපස්ථානයක් සිදු කරනවා. ඉතින් නමුත් තමන් වහන්සේ ඍජුවම මම රහත් කියලා ප්‍රකාශ කිරීමක් නෙවෙයි සිදු කරන්නේ. ඒක ව්‍යංගයෙන් වෙනත් වචනයකින් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදීත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇත්තටම මේ අවස්ථා දෙකේදීම මොකද අදිප්‍රාය මොන අදහසින්ද මේක සඳහන් කරේ කියලා. ඒ භික්ෂුව සඳහන් කරන මම හුවා දක්වන අදහසකින් මම අනෙක් අයට වඩා උසස් කියලා හුවා දක්වීම අදහසකින් තමයි මේ ප්‍රකාශ කරේ කියලා භාග්‍යවතුන් වහන්සේ පරාජිකාවතර පත් වෙන්නේ නැහැ නමුත් තුලසේවතක් වෙනවා කියලා සඳහන් කරනවා. මොකද මේ අවස්ථාවේදීත් ඒ භික්ෂුව තමන්ව ඍජුව දක්වන්නේ නැතුව ව්‍යංගින් තමයි ඒ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු කරන්නේ. ඒ වගේම ඊළඟ විනීත වස්තුවේ සඳහන් කරනවා එක්තරා භික්ෂුවක් ගිලන් වෙලා ඉන්නවා. මේ ගිලන් වෙලා ඉන්න භික්ෂුවගෙන් අනෙක් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා අත්තායස්මතු උත්තරී මනුෂ්‍ය ධර්මෝති. එවත්නේ නුඹ වෙත යම්කිසි උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවද කියලා සඳහන් කරනවා. ඒ භික්ෂුවත් ඒ මොහොතේදී ප්‍රතිඋත්තරයක් දෙනවා. එවත්නේ න ආවුසෝ දුක්කරං අඤ්ඤම් ව්‍යාකාතුං. එවත්නේ රහත් වෙනවා රහත් භාවයේ ප්‍රකාශ කරනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා ප්‍රකාශ කරනවා. නමුත් මේ මොහොත වෙනකොට මේ භික්ෂුව රහත් භාවයට පත් වෙලා ඉඳී නෑ. ඒ නිසා උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා මම උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයක් සිද්ධ කරාද. මොකද උන්වහන්සේ සඳහන් කරන්නේ ඇවැත්නි රහත් භාවයේ ප්‍රකාශ කිරීම කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. හැබැයි එහෙම කීවා කියලා උන්වහන්සේ මොහොතේදී තමන් වෙත ඇති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියන කාරණයක් ඍජුව ප්‍රකාශ කිරීමක් සිදු කරන්නේ නෑ. අන්න ඒ නිසා උන්වහන්සේට ඇති වෙච්ච කුකුස උන්වහන්සේට කුකුසක් ඇති වුණා තමයි පරාජිකා ඇවතරපත් වුණාද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඒ කාරණේ අහනකොට භාග්‍යතුන් වහන්සේ අහනවා භික්ෂුව නුඹේ අදහස කුමක්ද? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ අදහස අනුල්ලපනාදිප්පාය. ඒ කියන්නේ තමන් හුවා දැක්වීමේ අදහසක් මට තිබුණේ නැහැ. මම උත්තරී මනුෂ්‍ය ධර්ම තුලින් මම උසස්සිය කියලා හුවා දැක්වීමේ අදහසක් මන් තුල තිබ්බේ නැහැ කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේදී අනාපති බික්කු අනුල්ලපනාදිප්පායස්ස කියලා ඇවැත් නොවන භාවය ප්‍රකාශයට පත් කරනවා. එතනදී අර්ථකථාව විස්තර කරන මේ අනුල්ලපනාදිප්පාය එහෙමත් නැත්නම් තමන් හුවා දැක්වීමේ අදහසක් නැහැ කියන එක සඳහන් කරේ. මුලදී අපිට හමු වුණ විනීත වස්තුවලදී හුවා දැක්වීමේ අදහසකින් යම් ආකාරයක කරපු අවස්ථා කරපු ප්‍රකාශවලදී තුලසේවතක් වන බව සඳහන් කරා. මෙතනදී හුවා දැක්වීමේ අදහසකුත් තමන් වෙත නැති නිසා තුලසේවතක් සිද්ධ වෙන්නෙත් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා කියන කාරණේ අර්ථකථා සහ විනය ටීකාවල විස්තර කෙරෙනවා. ඒ අනුව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අනුල්ලපනාදිප්පාය එහෙමත් තමන් වෙත තමන් හුවා දැක්වීමක් උතුරු මිනිස්දම් වලින් තමන් හුවා දැක්වීමක් අදහසක් නොතිබුණු නිසා එවත් නොවන බවයි. ඒ වගේම තවත් අවස්ථාවකදී විදිහට මේ ඊට බොහෝම සමාන සිදුවීමක් වෙනවා. එක්තරා භික්ෂුවක් ගිලන් වෙලා ඒ ගිලන් භික්ෂුව ගිලන් වෙච්ච අවස්ථාවේදී අනෙක් භික්ෂුන් වහන්සේලා අහනවා එවත්නි නුඹ වෙත උත්තරී මනුෂ්‍ය ධර්මයක් තිබෙනවද? ඒ වෙලාවේදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා ආරාධනීයෝ කෝ ආවුසෝ ධම්මෝ ආරද්ද විරියේන. එවත්නි ඇරඹු වීරිය තියෙන කෙනෙකුට මේ උත්තරී මනුෂ්‍ය ධර්මයක් එමත් නැත්නම් අරහත්වේ කියලා කියන කාරණය ලබා ගන්න පුළුවන් කියන කාරණය ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේදීත් නමුත් උන්වහන්සේට සැකයක් ඇතන උන්වහන්සේ අරහත්වයට පත් වෙලා නැහැ. නමුත් තමන් උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයක් සිද්ධ කරාද කියන අදහසක් ඇති වෙනවා. මේ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ වෙත මේ කාරණේ සැලකරහම් භාග්‍යතුන් වහන්සේ අහන මොකද්ද අදහස? අනුල්ලපනාදිප්පාය මගේ හුවා දැක්වීම අදහස තිබුණ නැහැ කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ මොහොතේදීත් අනාපත්‍ය කියන එක ප්‍රකාශ කරනවා. ඒ වගේම තවත් භික්ෂුවක් ගිලන් වෙලා ඉන්න අවස්ථාවේදී අනෙක් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මේ ගිලන් භික්ෂුන් වහන්සේට කියනවා එවත්නි බය වෙන්න එපා කියලා. ඒ මොහොතේදී ඒ ගිලන් භික්ෂුව කියනවා නාහං ආවුසු මච්චුනෝ බහයාමි. එවත්නි මම මැරෙන්න බය නැහැ කියලා කියනවා. මැරෙන්න බය නැහැ කියන කාරණය බුද්ධික ඇත්තරම මගඵලලාභී උතුමන් වහන්සේ කෙනෙක් තමයි කියන්න ඕනේ. නමුත් මේ භික්ෂුන් වහන්සේ මගඵලලාභී නැහැ. අරහත්වයට පත් වෙලා නැහැ. මැරෙන්න බය නැහැ කියන කාරණේ අරහත්ත්වයට පත් වෙච්චි ඒ වගේ උතුමන් වහන්සේ කෙනෙක් විසින් කරන්න වෙන ප්‍රකාශයක් නිසා උන්වහන්සේට සැකයක් ඇතිනම් මම උත්තරී මනුෂ්‍ය ධර්මයක් ප්‍රකාශ කරාද කියලා. නමුත් මේ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ වෙත මේ කරුණ ඉදිරිපත් වුණාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනුල්ලපනාදිප්පාය නිසා තමන් හුවා දැක්වීම අදහසක් නැතුව කරපු ප්‍රකාශයක් නිසා පරාජිකවතරපත් වෙන්නේ නැහැ කියලා.
තවත් එබඳුම භික්ෂුවක් ගිලන් වෙච්ච අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අනෙක් භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන එවැත්නි බය වෙන්න එපා කියලා. ඒ වෙලාවේ දුන් වහන්සේ සඳහන් කරනවා යෝනුනා උසෝ විපටිසාරි යස සෝභයය. එවැත්නි කවුරු හරි කෙනෙක් විපිලිසර වෙනවා නම් තමයි බයටපත් වෙන්නේ. ඒතර එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම විපිලිසර භාවයටපත් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේ ප්‍රකාශය තුළ උන්වහන්සේට සැකයක් ඇතන මම උත්තරී මනසුදරන් ප්‍රකාශයක් කරාද කියලා. දැන් බුද්ධික අපිට හෙලි වෙන කාරණාවක් තමයි මේ වායේ දේවල්ද ඉතා සුළු දෙයකින් වික්ෂුන් වහන්සේලා සැකයටපත් වුණා මම අතින් මා වෙත නැති උත්තරී මනසුදරමේ ප්‍රකාශ වුණාද කියලා. එතකොට මේ වාගේ ශිල්පදයකට කරපු ගරුත්වය එතනදී අපිට ඉතා මනවින් ප්‍රකාශයටපත් වෙනවා. එතකොට මේ මොහොතේ උන්වහන්සේටත් සැකයක් ඇතන මම උත්තරී මනසුදරමේ ප්‍රකාශ කරාද කියලා. භාග්‍යතුන් වහන්සේ අහනකොට භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ අනුල්ලපනා දිප්පාය තමම හුවා දැක්කීම දසක් නැත්නම් ඒ මොහොතේදී අවතරපත් වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ වගේම තමයි තවත් භික්ෂුවක් ගිලන් වෙලා ඒ ගිලන් වෙලා ඉන්න අවස්ථාවේදී අහනවා අනෙක් විශ්වණ වහන්සේලා ඇවැත්නේ නුඹට උත්තරී මනුස්ස ධර්මයක් හැමක් තියෙනවද? උන්වහන්සේ සඳහන් කරනවා ආරාධනියෝ කෝ ආවුසු ධම්මා සම්මා අපයුත්තු. යම් කෙනෙක් මනවින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදিলা ගමන් කරනවා නම් ඒ මනවින් යෙදී ගමන් කරන කෙනාට අරහත්ත්වයේ ආදී මගපල උත්තරී මනුස්ස ධර්ම ලබා ගන්නවා කියන එක උන්වහන්සේට කළ හැකි කියන එක සඳහන් කරනවා. එතනදිත් උන්වහන්සේට සැකයක් ඇතන මම උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශයක් සිද්ධ කරාද කියලා. ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තැනත් අනුල්ලපනා දිප්පාය තමන් හුවා දැක්වීම අදහසක් නැති නිසා කිසිදු අපතකටපත් වෙන්නේ නැහැ කියන කාරණේ. තවත් එක්තරා භික්ෂුවක් ගිලන් වෙලා හිටියා. ගිලන් වෙලා ඉන්න අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේ වෙත උත්තරී මනුස්ස ධර්ම තියෙනවද කියලා. උන්වහන්සේ අර මුලින් සඳහන් කර භික්ෂුව වාගේම සඳහන් කරනවා එවැත්නි යම් භික්ෂුවක් ඇරඹ වීරියෙන් යුතුයි නම් උන්වහන්සේට උත්තරී මනුස්ස ධර්ම ලබා ගන්න පුළුවන් කියන කාරණේ. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ පෙර පරිදිම අනුල්ලපනාදිප්පායින් යුතු නිසා අවතරපත් වෙන්නේ නැති බව සඳහන් කරනවා. ඒ වගේම තවත් ඊට බොහෝ සෙයින් සමාන මේ සිදුවීම් වලට සමාන සිදුවීමක් අපට මුණගැහෙනවා. එක්තරා භික්ෂුවක් ගිලන් වෙච්ච අවස්ථාවක භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේට යම් කිසි උත්තරී මනුස්ස ධර්මයක් තියෙනවද කියලා. ඒ භික්ෂුව සඳහන් කරනවා යුත්ත යෝග එහෙමත් නැත්නම් භාවනාවේ යෙදුණු භික්ෂුවට උත්තරී මනුස්ස ධර්ම ලබා ගන්න පුළුවන් කියන කාරණයක් සඳහන් කරනවා. එතනදී උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා මම තමන් එත නැති උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශයටපත් කරාද කියන අදහස. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ ගියාම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අනුල්ලපනාදිප්පාය තමන් හුවා දැක්කීම අදහසක් නැති නිසා කිසිදු අවතකටපත් වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. තවත් භික්ෂුවක් ගිලන් වෙලා ගිලන් භික්ෂුවගෙන් අනිත් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා කච්චි ආවුසෝ කමනියං කච්චි යාපනියං එවත්නි කිම නුඹට ඉවසන්න පුළුවන්ද නුඹට යැපෙන්න පුළුවන්ද? ඒ භික්ෂුව ඒ ගිලන් වෙච්ච භික්ෂුව සඳහන් කරනවා උන්වහන්සේගේ ප්‍රකාශය නාඋසෝ සක්කා යේනවා තේනවා දිවාසේතු. උන්වහන්සේ සඳහන් කරනවා එවත්නි එසේ මෙසේ කෙනෙකුට යේනවා තේනවා කියන වචනෙන් මේ පාලි භාෂාවේ යම් යෙදීමක් ඇත්තටම පාලි භාෂාවේ ප්‍රකාශන අපි ප්‍රකාශපත් කරන ක්‍රමයක් ඒ යේනවා තේනවා නාඋසෝ නාඋසෝ සක්කා යේනවා තේනවා දිවාසේතු. එවත්නි එසේ මෙසේ කෙනෙකුට නම් මේ වේදනාව ඉවසන්න බැහැ කියලා කියනවා. ඒතර අපේ වචනින් කියනවා නම් එහෙම එසේ මෙසේ කෙනෙකුට මේ බඳු වේදනාවක් ඉවසිය නොහැකි කියලා කියනවා. ඒතර ඒ ප්‍රකාශය තුළ උන්වහන්සේ ව්‍යංගයෙන් තමන් තුළ උත්තරී මනුෂ්‍ය ධර්මයක් ප්‍රකාශ කරාද තමන් අරහත්ත්වයක් ප්‍රකාශ කරාද කියලා සැකයක් ඇති වෙලා භාග්‍යතුන් වහන්සේ කීත ගියාම භාග්‍යතුන් වහන්සේ පෙර පරිදිම සඳහන් කරනවා තමන් හුවා දැක්වීම අදස්සක් නැත්නම් එවතරපත් වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ වගේම තවත් අවස්ථාවකදී භික්ෂුවක් ගිලන් වෙලා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කරනවා නාඋස්සෝ සක්කා පුතුජ්ජනේන අදිපාසීතුම්. එවත්නි පෘතුජ්ජන කෙනෙකුට මේ වේදනාව ඉවසන්න බැහැ කියලා සඳහන් කරනවා. උන්වහන්සේට කුකුසක් ඇති වෙනවා. උන්වහන්සේට කුකුසක් ඇති වුණාම උන්වහන්සේ මොකද පෘතුජ්ජන කෙනෙකුට නම් මේ වේදනාව ඉවසන්න බෑ කියලා කියනවා. නමුත් උන්වහන්සේ පෘතුජ්ජනයි. මාර්ගඵල බලන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේට සැකයක් ඇතිලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් දේශනා කරනවා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කරනවා. මොකද්ද අදහස? මොන සිතකින්ද මේ ප්‍රකාශය කරේ? උන්වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මම අනෙක් වික්ෂුන් වහන්සේලාට වඩා මම උසස් කෙනෙක් කියලා පෙන්වන්න තමයි මෙහෙම කරේ.
එතකොට විශේෂයෙන් මම රහත් එහෙම නැත්නම් මගඵලලාභී කියලා කියන්නේ නෙවෙයි මම අනෙක් කෙනෙකුට වඩා උසස් කෙනෙක් කියලා පෙන්වන්න තමයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ උල්ලපනාදිප්පාය උසස්ය හුවා දැක්වීම කියන අදහස තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේ මේ මොහොතේදී සඳහන් කරනවා පරාජිකය අවතරපත් වෙන්නේ නැහැ. ඍජුව තමන් වෙත උත්තරී මනුෂ්‍ය ධර්ම තියනවා කියලා නෙවෙයි ප්‍රකාශ කරන්නේ වෙනත් ප්‍රකාශයක් සඳහන් කරන්නේ වෙනත් වචනයකින් කියන්නේ මම එසේ මෙසේ කෙනෙකුට නම් පෘථග්ජන කෙනෙකුට නම් මේ වේදනාව ඉවසන්න බැහැ කියලා කීවට උන්වහන්සේ සඳහන් කරේ නැහැ ඍජුව මම මගඵලලාභී කියලා. තමන් වෙත උත්තරී මනුෂ්‍ය ධර්මයේ තියනවා කියලා සඳහන් කරේ නැහැ. නමුත් හුවා දැකීමේ අදහසක් තිබුණු නිසා බුදුරජාණන් වහන්සේ පරාජිකාවෙන්නේ නැහැ. නමුත් තුලසේ වතකට පත් වෙනවා කියලා දේශනා කරනවා. එතකොට ඒ වාගේ අවස්ථාවකදී උනත් අපට සඳහන් කරන්න තියෙන්නේ තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මය වක්‍රාකාරයෙන් නම් ප්‍රකාශ කරන්නේ. ඒ වක්‍රාකාරයෙන් ප්‍රකාශ කිරීමකදී පරාජිකවතර පත් වෙන්නේ නැහැ. තුලසේවතකට හැබැයි පත් වෙනවා තමන් හුවා දැක්වීම අදහසක් තියෙන නිසා. ඊළඟට එක්තරා භික්ෂුවක් එක්තරා බ්‍රාහ්මණ කෙනෙක් භික්ෂුවකට දානෙට ආරාධනය කරනවා. දානෙට ආරාධනය කරලා ආරාධනය කරනවා ආයන්තු බොන්තු අරහන්තෝති භවත් අරහත් භවත් රහතන් වහන්සේලා පින්වත් රහතන් වහන්සේලා මගේ දානෙට වැඩම කරත්වා. ආයන්තු බොන්තු අරහන්තෝ භවත් අරහතන් වහන්සේලා මගේ දානෙ වළඳන්න වඩීවා කියලා තමයි එක්තරා භික්ෂුවකට ආරාධනය කරන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ බ්‍රාහ්මණතුමා දානෙට ආරාධනය කරන රහතන් වහන්සේලාට. ඉතින් ඒ වාගේ ප්‍රකාශන සමහර වෙලාවට ඒබඳු ශ්‍රද්ධාවන්ත ප්‍රකාශන සදහවත් උපාසක අය උපාසක උපාසිකාවන් වෙත තීබෙනවා. අද වර්තමානයේ වුණත් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට දාණයට වැඩම කරනකොට සදහවත් උපාසක උපාසිකාවන් ඒ භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාගේ නමින් ආමන්ත්‍රණය කරනවා. නමුත් මේ මොහොතේදී උන්වහන්සේලා වෙත සැබවින්ම රහත් භාවයක් තියෙනවා කියන බලාපොරොත්තුවක් නෙවෙයි උපාසක උපාසිකාවන්ගේ තිබෙන්නේ. මේ රහතන් වහන්සේලා ගමන්ගත් මග ගමන් කරන අය වශයෙන් උන්වහන්සේලාට කරන ගරු කිරීමක් උන්වහන්සේලාට කරන සාදර ප්‍රකාශ කිරීමක් ගෞරව සහිත ප්‍රකාශ කිරීමක් විදිහට තමයි මේ විදිහට කතා කරන්නේ. ඉතින් මේ බ්‍රාහ්මණතුමත් ඒ නිසා නිරන්තරයෙන්ම තමන්ගේ මොවින් නික්මෙන අරහ වචනයක් වශයෙන් ඉතින් එතුමා තමන්ගේ දානය සඳහා අසුන් පනවනකට සඳහන් කරන්නේ අරහන්තානං ආසන ආසනානි පඤ්ඤාපේත අනේ මේ රහතන් වහන්සේලාට ආසන ටික පනවන්න. පාදෝද කන්දේත අරහන්තෝ පාදෝ පාදී දෝවන්තු මේ රහතන් වහන්සේලාට පාදෝවන කරන්න රහතන් වහන්සේලාගේ පාදෝවනය කරන දිය දෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලා පිළිබඳව ව්‍යවහාරය අරහත් කියන ව්‍යවහාරයෙන් සිද්ධ කරනවා. ඇත්තට මේ භික්ෂුන් වහන්සේලා රහත් නැහැ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලාට ගැටලුවක් ඇති වෙනවා. අපි රහත් භාවයට පත් වෙලා නැහැ. මේ රහත් භාවයට පත් වෙලා නැතිව ඉඳිද්දී රහතන් වහන්සේලාට තමයි ආරාධනා කරන්නේ. රහතන් වහන්සේලා කියලා තමයි නිරතුරුම ව්‍යවහාරය කරන්නේ. ඉතින් ඒ වාගේ ව්‍යවහාරයකදී අපි කොහොමද පිළිපදින්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ නිසා අහනවා භාග්‍යතුන් වහන්ස අපි මේ වාගේ අවස්ථාවකදී මේ රහත් මේ බ්‍රාහ්මණතුමා අරහත්වාදයෙන් අපිට කතා කරනවා. ඒතර අපට අරහත්වාදයෙන් කතා කරන අවස්ථාවේදී අපි කොයි විදිහටද මේකට පිළිපදින්නේ? අපිට මේ මොහොතේදී මොකද කරන්න තියෙන්නේ? අපි රහත් වෙලා නැහැ. ඉතින් රහතන් වහන්සේලාට තමයි ආරාධනය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරනවා අනාපත්ති භික්ඛවේ ප්‍රසාද බඤ්ඤේති. මහණෙනි ප්‍රසාදය උදෙසා කරන වචනයක් මෙතනදී ඒ ප්‍රසාදය උදෙසා කරන වචනයකදී ඒ වචනේ ඉවසීමේදී ආපත්‍යයකටපත් වෙන්නේ නැහැ. අනාපත්‍ය කියලා සඳහන් කරනවා. ඒක සඳහන් කරන්නේ ප්‍රසාද බඤ්ඤ කියලා කියන්නේ අදාළ බ්‍රාහ්මණතුමා එහෙම නැත්නම් යම්කිසි උවැසියන්ට භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඇතිවෙච්ච පැහැදීම නිසා ඒ පැහැදීමෙන් යුතුව තමන්ගේ ශ්‍රද්ධාවෙන් උත්සාහවත් වීම නිසා ඇතිවෙච්ච පැහැදුණු වචනයක් තමයි මේ අරහත් කියන වචනය. ඒතර එබඳු අරහත් කියන වචනයක් ප්‍රසාද ජනක වචනයක් වශයෙන් සඳහන් කිරීමක් නම් ඒ ප්‍රසාද ජනක වචනය සඳහන් කිරීමෙන් ඒ වචනේ ඉවසීමෙන් භික්ෂුවක් ඇවතරපත් වෙන්නේ නැති නැහැ කියන කාරණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනාපත්ති භික්කවේ ප්‍රසාද භඤ්ඤේති කියලා. ඒ වගේම ඒ සිදුවීමට ඉතාම ආසන තවත් සිදුවීම් තුනක් අතරම විනීත වස්තුවට සඳහන් වෙනවා.
එක්තරා බ්‍රාහ්මණ කෙනෙක් භික්ෂුන් වහන්සේලා නිමන්ත්‍රණය කරලා ආරාධනය කරලා මේ අරහත් භාවයෙන්ම ආමන්ත්‍රණය කරනවා. නිසීදන්තු බොන්තු අරහන්තු භවත් රහතුන් වහන්සේලා හිඳගනිත්වා භුංජන්තු බොන්තු අරහන්තු භවත් රහතුන් වහන්සේලා අනුභව කරත්තා වළඳත්තා. ඒ වගේම තප්පන්තු බොන්තු අරහන්තු භවත් රහතන් වහන්සේලා භවත් රහතන් වහන්සේලා තෘප්ත වෙත්වා. ගච්ඡන්තු බොන්තු අරහන්තු භවත් රහතන් වහන්සේලා වඩිත්වා. මේ විදිහට අරහත් වාදයෙන්ම කරන ආමන්ත්‍රණය කිරීම. ඒ හැම තැනකදීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අනාපත්ති භික්කවේ ප්‍රසාද පඤ්ඤේති මහණෙනි, යම් කෙනෙක් යම් උපාසක කෙනෙක් උපාසිකාවක් යම් කෙනෙක් පැහැදුණු සිතකින් යුතු පැහැදුණු ප්‍රකාශයක් වශයෙන් අරහත් කියන ව්‍යවහාරයක් කරනවා නම් ඒ අරහත් ව්‍යවහාරය තුළ ඒදී පරිභෝහ කිරීම ඒදී අනුව යාම තුළ භික්ෂුවට පරාජිකවතක් සිදු වෙන්නේ නැහැ, භික්ෂුවට අවතක් සිදු වෙන්නේ නැහැ කියන කාරණේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ, ප්‍රායෝගිකව තිබෙන ගැටලුවක් ගැන මම ඔබ වහන්සේගෙන් විමසන්නේ. ඔබ වහන්සේගේ දීර්ඝ සාකච්ඡාව අතරමැදදී මට මේ ගැටලුව ඇතුණා. මම හිතන්නේ ඔබටත් ඒ වගේ ගැටලුවක් ඇති වෙලා තිබෙන්න පුළුවන්. යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ව්‍යංගාර්ථයෙන් තමන්ට මාර්ගඵලයක් තිබෙනවාය කියන වගේ අදහසක් ප්‍රකාශ වෙලා තිබුණා. එතකොට සිව්පසෙන් අප උපස්ථාන කරන ගිහි පිරිස හිතනවා මේ භික්ෂුන් වහන්සේට මාර්ගඵලයක් තිබෙනවා. එවැනි අදහසක් ඇතිව සිව්පසෙන් අප උපස්ථාන කරනවා. භික්ෂුන් වහන්සේ දන්නවා මේ සිව්පසෙන් අප උපස්ථාන කරන ගිහි පිරිස මට මාර්ගඵලයක් උත්තරී මනුෂ්‍ය ධර්මයක් අවබෝධ කර ඇතැයි කියන වැරදි අවබෝධයක් ඇතිව තමයි මට මේ අප උපස්ථාන කරන්න කියන කාරණාව. එතකොට ඇති වෙන්න පුළුවන් අවතක් සහ අකුසල කර්මය පිළිබඳ පින්වත් ස්වාමීන් වහන්සේ කොහොමද පැහැදිලි වෙන්නේ? ඔව්, ඇත්තටම අපි මේ සිල්පදේ මුල කොටසදී බුද්ධික සඳහන් කරා මහහෝරු පස් දිනක් පිළිබඳව. එතකොට තමන් වෙත නැති උත්තරී මනුෂ ධර්මයක් තමන් වෙත තියෙනවා කියලා හිතලා තියෙනවා කියලා ප්‍රකාශ කරලා ඒ අනුව රටවැසියාගේ ප්‍රත්‍ය පරිභෝග කරනවා නම් උන්වහන්සේ තමයි මේ ශාසනයේ ඉන්න මහම මහහොරා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා ඒක ඇත්තටම සොරකමක්. ඒ නිසා තමන් රහත් භාවයක් හෝ යම්කිසි උත්තරී මනුෂ්‍ය ධර්ම ඇති භාවයක් ප්‍රකාශ කරනවා නම් නැති දෙයක් ප්‍රකාශ කරනවා නම් ඒක විශාල අකුසලයක් වෙනවා. ඉතින් ඒ ප්‍රකාශ කිරීම ඍජුව ප්‍රකාශ කිරීමක් හෝ වේවා, ව්‍යංගයෙන් කරන ප්‍රකාශයක් හෝ වේවා, කවර හෝ ආකාරයකට තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා නම් ප්‍රකාශපත් කරේ ඒ ප්‍රකාශ කිරීම ඒකාන්තයෙන්ම අකුසලයක්. මේ සිල්පදය ලෝකවද්‍ය සිල්පද කියන කොටසට අයත් වෙන සිල්පදයක්. ලෝකවද්‍ය සිල්පදයක් කියලා කියන්නේ ව්‍යතික්‍රමණය, එහෙම නැත්නම් මේ වරද සිදු කිරීම අකුසල සිතකින් සිදු කරන දෙයක්. එතකොට මේ සිල්පදය අකුසල සිතකින් සිද්ධ කරන්නේ කාය කර්ම වාචී කර්ම වශයෙන් හෝ කෙරෙන තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කිරීම ඒකාන්ත අකුසල සිතකින් සිදුවෙන දෙයක්, සම්පජාන මුසාවාදයක් වශයෙන් කරන්නේ, දන දන බුරුකීමක් වශයෙන්. ඒ නිසා තමන් ව්‍යංගයෙන් නමුත් තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා අහන අයට තේරෙන විදිහකට, අහන අයට එබඳු දෙයක් වැටහෙන විදිහට කරන ප්‍රකාශයක් කරනවා නම් ඒ ප්‍රකාශය තුළ උන්වහන්සේට පැහැදිලා යම් කෙනෙක් යම් ඉතා සුළු දෙයක් නමුත් පූජා කරනවා නම් ඒදී පූජා කරන්න සුදුසු වෙන්නේ ඇත්තටම එබඳු ගුණයක් තියෙන කෙනෙකුට විතරයි. තමන් තුළ ඒ ගුණය නොමැතිව ඒ ගුණය තියෙනවා කියලා ව්‍යංගයෙන් ප්‍රකාශ කරලා ඒ අනුව පැහැදිච්ච අයගේ ප්‍රත්‍ය පරිහරණය කරන යම් භික්ෂුවක් ඒ පරිහරණය කරන මොහොතක් පාසා උන්වහන්සේට අකුසලයක් රැස් වෙනවා බුද්ධික. ඒක සාමාන්‍ය අකුසලයක් නෙවෙයි, මහ විශාල අකුසලයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් ප්‍රකාශ කිරීම කියලා කියන කෙනා තමයි මේ ශාසනයේ ඉන්න මහම මහ හොරා කියලා. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන්ම අකුසලයි. භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍ය දෙන ගිහියෝ සමහර වෙලාවට තමන් ගෙදර කිරි පැකට් එකක් ගෙනල්ලා තමන්ගේ දරුවන්ට කිරි ටික හදලා දෙන්නේ නැති උපාසක මහත්තුරු උපාසක අම්මලා ස්වාමීන් වහන්සේලාට කිරි පැකට් එකක් ගෙනල්ලා පූජා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේලා රහත් කියලා කියනවා නම් ස්වාමීන් වහන්සේලා තුළ විශේෂ උත්තරී මනුෂ්‍ය ධර්මයන් තියෙනවා කියන එක ව්‍යංගයෙන් නමුත් ප්‍රකාශ වෙනවා නම් ඒ බඳු ප්‍රකාශයක් අහන උපාසක උපාසිකාවන් තමන් පරිහරණය කරන්නේ නැති දේවල් මේ දුෂ්කර සමයේ ගිහිලා භික්ෂුන් වහන්සේලාට පරිහරණය කරන්න පූජා කරනවා. ඒතර ඒ දේ තමන්ට හිමි නැති දෙයක් තමන් එහෙම
යම් කිසි වැරදි ක්‍රමයකට උත්පාදනය කරගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ මේ ශාසනය සිද්ධ වෙන්න පුළුවන් විශාලම සොරකමක්. ඉතින් ඒ බඳු භික්ෂුවක් තමන් දන්නවනම් තමන් ව්‍යංගයෙන් නමුත් මේ තමන් වෙත නැති උත්තරී මනුෂ්‍ය ධර්මයක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් කරා. ඒ ප්‍රකාශ කිරීම ගැන පැහැදිච්ච මිනිස්සු මේ එබඳු කෙනෙකුට කරන සත්කාරයක් විදිහට උපස්ථානයක් විදිහටයි මට මේ දේවල් පූජා කරන්නේ. එහෙම පූජා කිරීම තුල මම මේ මට අයිති නැති දෙයක් පරිහරණය කරනවා කියන අවබෝධයට පත් වෙනවා නම් ඒ අදහස යම් කෙනෙකුට තියෙනවා නම් ඒ අදහසින් යුතුව මේ දේ පරිහරණය කරන භික්ෂුව ඒකාන්තයෙන්ම වරදක් සිදු කරනවා. ඔහු උන්වහන්සේ විශාල අකුසලයක් ඒ පරිහරණය කරන මොහොතක් මොහොතක් පාසා අකුසලයකට පත් වෙනවා. ඒ වගේම අපි ඉදිරියට නැවතත් තවත් විනීත වස්තු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරොත් එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවකට උත්තරී මනුස්ස ධර්ම ඇතිභාවයක් ප්‍රකාශ කරන තමන් වෙත නැති දෙයක් එක්තරා භික්ෂුවක් තමන් වෙත ඇති තමන්ගේ උත්තරී මනුස්ස ධර්මයක් තවත් කෙනෙකුට තවත් භික්ෂුවකට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන මොහොතේදී ඒක අහගෙන ඉන්න භික්ෂුව සඳහන් කරනවා මයිහම්පි ආවුසෝ ආසවපහීන ඇවැත්ති මගෙත් ආශ්‍රවයන් ප්‍රහීන වෙලා තියෙන්නේ කියලා. ඒ මොහොතේදී උන්වහන්සේට සැකයක් ඇති වෙනවා ආශ්‍රව ප්‍රහීන වෙන්නේ රහතන් වහන්සේලාට. ඒතර උන්වහන්සේ ඍජුවම ප්‍රකාශයට පත් කරා මගෙත් ආශ්‍රවයන් ප්‍රහීන වුණා කියලා. භාග්‍යතුන් වහන්සේට මේ කරුණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආපත්‍යං තම්බික්ඛු ආපන්නෝ පරාජිකං මහණ නුඹ පරාජිකවතට පත් වුණා කියලා. ඒ වගේම තමයි තවත් භික්ෂුවක් තවත් භික්ෂුවකට තමන්ගේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරනවා. ඒක අහගෙන ඉන්න භික්ෂුව සඳහන් කරනවා මගෙත් ඇවැත්නි ඒ ධර්මයන් මා තුළත් විද්‍යමාන වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරන භික්ෂුව යම් උත්තරී මනුෂ්‍ය ධර්මයක් තමන් තුළ තියෙනවා කියලා කියනවාද අහගෙන ඉන්න භික්ෂුව තමන් තුළ ඒ දේ නැතුව කියනවා මන් තුළත් ඒවා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට එක භික්ෂුවක් කියනවා නම් ඇවැත්නි මම සෝවාන් වුණා කියලා. අහගෙන ඉන්න භික්ෂුව සෝවාන් වෙලා නැතුව කියන භික්ෂුව කියන්නේ තමන් සෝවාන් වෙලා. නමුත් අහන භික්ෂුව සෝවාන් වෙලා නැතුව කියනවා ඇවැත්නි මමත් එහෙම වෙලා තමයි ඉන්නේ කියලා. ඒතර ඒ වාගේ අවස්ථාවකත් උන්වහන්සේ තමන්ගේ උත්තරී මනුෂ්‍ය ධර්ම ඍජුවම ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන නිසා භාග්‍යතුන් වහන්සේ පරාජිකවතර පත් වුණු බව සඳහන් කරනවා. ඒ වාගේම තමයි එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවකට තමන්ගේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරනකොට ඒ අහගෙන ඉන්න භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා අහම් පාවුසෝ තේසු ධම්මේසු සම්දිස්සාමි ඇවැත්නි මමත් ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයන් තුල දක්නට ලැබෙන කෙනෙක් කියලා තමන් තුල උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන භාවයේ ඍජුවම ප්‍රකාශයට පත් කරනවා. ඒ ප්‍රකාශයට පත් කරන භික්ෂුවත් පරාජික ඇවතර පත් වෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ වාගේම තමයි එක්තරා භික්ෂුවකට ඥාතීන් ඇවිල්ලා සඳහන් කරනවා ඉල්ලීමක් කරනවා ඒහි බන්ති අගාරං අජ්ජාවස්ත ස්වාමින් වහන්සේ නුඹහන්සේ සිවුරු ඇරලා ගෙදර එන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට නෑදෑයෝ සමහර වෙලාවට තමන්ගේ මේ භික්ෂුව මහාන වෙලා ඉන්න මේ භික්ෂුව තමන්ගේ ගෙදර ගිහි ගෙදර තියාගන්න කැමැත්තෙන් ඇවිල්ලා කතා කරලා කියනවා අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ගෙදර ඉඳ ආපහු සිවුරු ඇරලා ගෙදර එන්න කියලා. ඒත් එහෙමත් නෑයෝ සමහර වෙලාවට ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට මේ භික්ෂුව සඳහන් කරනවා අබබ්බෝ කෝ ආවුසෝ මාදිසෝ අගාරං අජ්ජහවසිතුම් ඇවැත්නි මං වාය කෙනෙක් ගිහිගේට ආපහු ඇවිල්ලා ගිහිගේ වාසය කරනවා කියන එක අභව්‍යයි කියලා කියනවා. ඒතර ඒ ගිහිගේ වාසය කිරීම අභව්‍ය වෙන්නේ සාමාන්‍ය රහතන් වහන්සේලාට. නමුත් උන්වහන්සේ ඇත්තටම රහත් භාවයට පත් වෙලා නැහැ. නමුත් එබඳු ප්‍රකාශයක් සඳහන් කරනවා. ඒ ප්‍රකාශය තුල උන්වහන්සේගේ තමන් හුවා දැක්වීමේ අදහසක් තිබිලත් නැහැ. භාග්‍යතුන් වහන්සේ අර අපි මුලින් සඳහන් කරපු අවස්ථාවල වාගේම හුවා දැක්වීමේ අදහසක් නැති නිසා කිසිදු ඇවතටපත් වෙන්නේ නැති බව සඳහන් කරනවා. නමුත් උන්වහන්සේට සැකයක් ඇති වෙනවා මම උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරාද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආපත්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් අවස්ථාවකදී නැයින් කාමයන් පරිභෝග කරන්න කියලා එක්තරා භික්ෂුවකට කියනවා. උන්වහන්සේත් ඒ විදිහටම සඳහන් කරනවා මා වාගේ අයෙක් කාමයන් පරිභෝග කරන්න අභභයයි කියලා. උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හුවා දැක්වීමේ අදහසක් නැති නිසා ඇවතටපත් වෙන්නේ නැහැ කියලා. ඒ වාගේම තවත් අවස්ථාවකදී නැයින් එක්තරා භික්ෂුවකට සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ශාසනයෙහි ඇලිලා වාසය කරනවද? එතකොට ඒ භික්ෂුව සඳහන් කරනවා ඇවැත්නි මම මේ ශාසනයෙහි ඇලෙන්න ඕනේ උපරිම අභිරතියෙන් පරම අභිරතියෙන් ඇලිලා වාසය කරනවා කියලා. උන්වහන්සේට සැකයක් ඇති වෙනවා මම මෙහෙම කියපු එක තුළ මම උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශයක් කරාද?
භාග්‍යතුන් වහන්සේ අහනකොට අර විදිහටම භාග්‍යතුන් වහන්සේ අනුල්ලපනාදිප්පාය ඒ තමා හුවා දැක්වීම අදහසක් නොමැති නිසා ඇවතරපත් වෙන්නේ නැහැ කියන කාරණය සඳහන් කරනවා. ඒ වාගේම තවත් අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් කතිකාවතක් කරගන්නවා. එක්තරා ආවාසයක වස්සෙලෙමින්ද කතිකාවතක් ඇති කරගන්නවා. යම් භික්ෂුවක් මේ සේනාසනයෙන් පළමුවෙන්ම නික්මෙනවා නම් ඒ නික්මෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ පුද්ගලයා රහතන් වහන්සේ කෙනෙක් කියලා අනිත් අය දැනගන්න. වස්සානේ වස්සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා වස්සමාදන් වෙලා කතිකාවතක් ඇති කරගන්නවා. කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලාම මේ සේනාසනයෙන් පිට වෙනවා නම් ඒ පිට වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා අනිත් අය දැනගනිත්වා. ඉතින් එක්තරා භික්ෂුවක් මේ වංචනික අදහසින් මංව රහත්ය කියලා දැනගනී කියන අදහසින් යුතුව පළමුවෙන්ම ඒ සේනාසනයෙන් පිටත් වෙනවා. නමුත් උන්වහන්සේ රහත් වෙලා හිටියේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ආපත්තින් තම්බික්කු ආපන්නෝ පරාජිකං. ඒ භික්ෂුව වචනෙන් ප්‍රකාශ කරේ නැහැ තමන් රහත් කියලා. හැබැයි තමන් අනෙක් අයට ඇඟවීමක් කරා අපි කලින් කතිකාවතක් ඇති කරගත්තා. පළවෙනිම පිටත් වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට අවශ්‍ය නම් මම රහත් භාවයේ ප්‍රකාශ කරන්න එහෙම අදහසකින් යුතුව කරපු ප්‍රකාශයක්. එහෙම අදහසින් යුතුව කරපු කටයුත්තක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පරාජිකවතට පත් වෙනවා කියලා. නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ දීර්ඝ පැහැදිලි කිරීම මිනිස්චිත වස්තු පිළිබඳව සිව්වෙනි ශික්ෂාපදයේ අලලා සිදු කළ අද වැඩසටහනේ අවසානයේ කර අපි ළඟා වෙලා තිබෙනවා. අද දායකත්වයේ දරන පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමයි අපිට මීළඟට යොමු වෙන්න තිබෙන අවස්ථාව. අද දායකත්වයේ දරන චම්පිකා දෙල්පාගොඩ මහත්මිය සහ නේත්‍රා දියණියගේ සුපින්වත් අරමුණු වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කිරීම සඳහා වෙන් පින්වත් ස්වාමින් වහන්සේට මේ මොහොතේදී ආරාධනා කරනවා. විනයුනාම බුද්ධ ශාසනස්සායු විනය සංවනනා දහම් කතිකාවතේ අද දවසේ පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ චම්පිකා දෙල්පාගොඩ මහත්මිය, බිරිඳ, ඒ වගේම නේත්‍රා දියණිය කියන අය තමයි පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ලෞතර තථාගතයන් වහන්සේගේ විනය දේශනාව සංනිවේදනය කිරීමේ මාහැගේ කාර්යයටයි මේ දායකත්වයේ සපයන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස හේතු වෙන විනය පිටකය පිළිවෙලින් විවරණය කරන මේ වාගේ වැඩසටහනකට දක්වන දායකත්වය කියලා කියන්නේ ශාසනයේ චිරස්ථායී භාවය පිණිස කරපු දායකත්වයක්. ඒ නිසා ඒ හැම සියලු දෙනාම සතුටට සන්තෝෂයට පත් වෙන්න ඕනේ අපි සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය පිණිස අපේ දායකත්වය සැපයුවා කියලා. ඔවුන්ගේ පුණ්‍යවන්ත අරමුණ වෙලා තිබෙනවා විපුල නිශාන්ත සෝමරත්න මහතාගේ තුන් තෙමස් පූර්ණ පින්කම සිහිපත් කරගන්නට. ඒ විපුල නිශාන්ත සෝමරත්න මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඉතින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මයේ සංවේදනය කිරීම වශයෙන් රැස්පත් කරගන්නට යදුණු උදාර පුණ්‍ය ධර්ම සමුදාය අපි අනුමෝදන් කරමු. ඒ විපුල නිශාන්ත සෝමරත්න මහත්මයාට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. අපි මේ රැස්පත් කරගත් උදාර පුණ්‍ය ධර්ම සමුදායේ එතුමන්ට පරලොවින් පිටතරමෝදක් දෙන්නට දේවා. එතුමන් නොලැබූ සැපසම්පත් වෙන ලබා ගන්නට ලැබූ සැපසම්පත් ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. විමලා දෙපාගොඩ මව, සෝමාවතී විල්ලක්පත්තු මව, නන්දා දසනායක මෙලිය, ඉන්ද්‍රාණි දසනායක මෙලිය යන ආයත මේ ගේතම සිදුවනත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නේත්‍රා දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නැති නිරෝගී වේවා යහපත්කම සිරස් කාලයක් පවතිවා කියන අදහසක් ඒ පුණ්‍යවන්ත දායකත්වයේ සපයන දෙදෙනු චම්පිකා දෙල්පාගොඩ මහත්මිය, ඊළඟින් නේත්‍රා දියණිය, ඒ හැම සියලු දෙනාගේ සියලු යහපත් ප්‍රාර්ථනා සිදු වේවා. සම්බුද්ධ ශාසනය අරමුණ කරගෙන ප්‍රවතවත් බුද්ධ සම්ප්‍රදාය උතුම් සංසිත ලැබීම විනයෝ නාම බුද්ධ ශාසනස්සායු විනය සම්වර්ණා දහම් කතිකාවත අපි අද දවසේ සමාර කරන්න සූදානම් වෙනවා. අපේ ආරාධනා පිළි අරගෙන වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත් ස්වාමින් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර, ඓතිහාසික මෙහෙවර සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේට අප විසින් කළා වූ සියලු කුසලානුකුසල සම්භාරයන් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් භාවය, නිරෝගී භාවය ලැබේවා. පින්වත් ස්වාමින් වහන්සේ පතන්නා වූ
බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා සාදු 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 එමුනම් ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට විනෝනාම බුද්ධ ශාසනස් ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත සමගින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි.